ශ්‍රී ලිප් චැනලකට ඔලව ආදරෙන් පිළිගන්නවා. අතපම ආලට රඟාවේ අලපොණ්ඩා ගෙදරදිම ලේසියෙන් හදාගන්න විදිය. ඉතින් තේබන වෙලාවට බඩ පිරෙන්න කන්න පුළුවන් කෑමක් තමයි අලපොණ්ඩා කියන්නේ. ඉතින් ගොඩක් ලේසියෙන් ඉක්මනින් හදන්න පුළුවන්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම අලවල මැද මිශ්‍රණය හදා ගන්න. මේ විදිහට තෙල් මේසෙන් හැඳි තුනක් රත් වෙන දාලා ඒකට සූදුරු තේ හැඳකුවේ අබ තේ හැඳකුවේ එකතු කරගෙන බැදෙන අරිනවා. ඒ ටික බැදීගෙන එනකොට හොඳට සුවඳ එනවා. ඒ වෙලාවට ඔයාලා පොඩියට කපාගත්ත කරපිංච ටිකක්, ඒ වගේම පොඩියට කපාගත්ත රතු ලුණු ගෙඩියක් මේ විදිහට එකතු කරගෙන තෙම්පරාදු කරගන්න. දැන් මම ඒකට කහ තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැඳක්, ඒ වගේම කොත්තමල්ලි කුඩු තේ හැඳි භාගයක්, සූදුරු කුඩු තේ හැඳි කාලක් එකතු කරගෙන මේ විදිහට කවලම් කරගන්නවා. දැන් මේ ටිකට ඇති ප්‍රමාණයට ලුණු පොඩ්ඩක් එකතු කරගෙන කවලම් කරගන්න. දැන් ඔයාලා හොඳට තඹ ගත්ත අල මේ විදිහට පොඩි කරලා එකතු කරගන්න. මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ අල ගෙඩි 5ක් තඹලා පොඩි කරලා තමයි මේ එකතු කරගන්නේ. අල ටිකට අවශ්‍ය ප්‍රමාණයට දැන් ලුණු එකතු කරගන්න. දැන් මේ ටික හොඳට කවලම් කරගන්න අඩු ගින්දරේ. මේ විදිහට කවලම් කරගත්තට පස්සේ ඔයාලා අන්තිමටම කොත්තමල්ලි කොළ තියෙනවා නම් පොඩියට කපාගෙන හොරක් විතර එකතු කරගන්න. ඊළඟට දෙහිඋෂ බින්දු 3-4ක් එකතු කරගෙන නැවතත් හොඳට කවලම් කරගන්න. මේ විදිහට තමයි අලපොණ්ඩා එකේ මැද පිරවුම හදාගන්නේ. දැන් මේක ලිපෙන් බාලා ටිකක් නිවෙන්න තියන්න. නිවුණට පස්සේ අපි කට්ලට් හදන ප්‍රමාණයට වැඩිය ටිකක් ලොකුවට බෝල හදාගන්න ඕනි. මං ගත්ත ප්‍රමාණයෙන් මට බෝල 8ක් හදාගන්න පුළුවන් වුණා. මේ විදිහට මම අලපොණ්ඩා ටික හදාගත්තා. ඊළඟට මං දැවටුම හදාගන්න යන්නේ. ඒකට කඩල පිටි අවශ්‍ය වෙනවා. කඩල පිටි මිශ්‍රින් කප් එකෙන් 1 කාලක් එකතු කරගන්නවා ලොකු භාජනයකට. ඊළඟට ලුණු තේ හැඳකුයි, මිරිස් කුඩු තේ හැඳි භාගෙකුයි, කහ තේ හැඳි කාලකුයි එකතු කරගෙන හොඳට කවලම් කරගන්න. දැන් ඇල් වතුර ටික ටික එකතු කරගෙන මේක ටිකක් තියාරු අඩු ඝනකම බැටර් එකක් වෙනකන් හදාගන්න ඕනි. ගොඩක් තියාරුවට හදාගන්න එපා. ටිකක් ඝනකමට තමයි තියෙන්න ඕනි. මෙන්න මේ වගේ ඝනකමට බැටර් එක ඉන්න ඕනි. දැන් ආප සෝඩා වලින් යෝගට් හැඳින් භාගයක් මම එකතු කරගන්නවා. සාමාන්‍ය තේ හැඳි කාලක් වගේ එකතු කරගන්න. ඒ ටික එකතු කරගෙන කවලම් කරගත්තට පස්සේ මේ විදිහට අර අල බෝල ටික දැවටුමේ ගා ගන්න ඕනි. දැන් ඔයාලා හොඳට ගැඹුරු තෙලේ මේක බැද ගන්න අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාලා රත් වෙන්න තියාගන්න ලිපේ. තෙල් ටික රත් වුණාම මේ විදිහට බැටර් එකේ ගාලා අල බෝණ ටික තෙල් ටිකට එකතු කරගන්න. නාන් ස්ටික් ෆෑන් එකක් තියෙනවා නම් ඔයාලට අඩි ඇලෙන්නේ නැති වෙන්න මේ ටික බැද ගන්න පුළුවන්. ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන හරව හරව රන්වන් පාට වෙනකන් අල බෝණ ටික බැද ගන්න. මෙන්න මේ වගේ ක්‍රිස්පියට රන්වන් පාට වෙනකම් බැදුනහම ඔයාලා මේ ටික තෙල් ටිකෙන් අයින් කරගන්න. ඉතුරු ටිකත් මේ විදිහට තෙල් වලින් එකතු කරගෙන බැද ගන්නවා මං. ඉතින් හවස තේ වෙලාවට ලේසියෙන් බඩ පිරෙන්න කන්න පුළුවන් ස්නැක් එකක් තමයි අලබොණ්ඩා කියන්නේ. මේක ඉන්දියන් කෑමක්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හරිම රසට තියෙනවා. මැද පිරවම සැරට හදාගත්තාම ගොඩක් රසයි. අපි නැවතත් වීඩියෝ එකකින් හමුවෙමු. ආනට සුබ දවසක්.